ආයිබෝවන් සියලුම දෙනාට අද මම ඔයාලට බබල් එන්වලොප් එකක් හදාගන්න විදිය කියලා දෙන්න හිතුවා. මොකද ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් යවන්න ගියාම පැකින් වලට ලොකු වියදමක් යන එක. ගොඩක් පෝස්ට් ඔෆිස් වල මේ බබල් එන්වලොප් පැකින් එක නැත්තම් පාර්සල් යවන්න දෙන්නේ නැහැ අපි යවන දේවල්. ඉතින් ඒ වගේම තමයි කුරියර් එකකින් ඕගොල්ලන් පාර්සල් යවුවත් සමහර වෙලාවට යවන ඒවා පොඩි වෙලා කැඩිලා බිඳලා. ඉතින් ඒක නිසා කුරියර් වලින් යවන අයටත් පෝස්ට් ඔෆිස් එකෙන් යවන අයටත් මේ වීඩියෝ එක හරිම වැදගත්. ගොඩක් අය මම දැකලා තියෙනවා මේ බබල් රැපින් ෂීට් එක කොහෙවත් ගන්න නැහැ කියලා ඔන්ලයින් ඕඩර් කරනවා. ඉතින් ඇත්තටම මේවා තියෙන්නේ බුක් ෂොප් වල නෙමෙයි හාඩ්වෙයාර් වල. ඉතින් හාඩ්වෙයාර් වල ඔයගලන්ට ගන්න පුළුවන් මීටරයක් රුපියල් 80ක ඉතාම සුළු මුදලක් වෙන්නේ. එන්වලොප් හදන මේ කොලේ ඔයගලන්ට බුක් ෂොප් එකකින් ගන්න පුළුවන්. ඒ වගේම මම මේ පෙන්නන ඉතිරි බඩු ටිකත් අවශ්‍යයි මේ එන්වලොප් එක හදාගන්න. එන්වලොප් එක සඳහා මම මුලින්ම අඟල් 9ක් පළලා අඟල් 12ක් දික කොළ කොටසක් කපා ගන්නවා. එන්විලොප් එක හදලා ඉවරුනහම අඟල් 7 හමාරක් සහ අඟල් 5 හමාරක් පළලෙන විදිහට තමයි මම මේ මෙෂර්මන්ට් අරගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඔයාලා යවන භාණ්ඩයට අවශ්‍ය කරන ප්‍රම සයිස් එකෙන් ඕගොල්ලන්ට හදා ගන්න. මම දැන් කපාගත්ත කොළ කොටස මේ විදිහට දෙකට නමා ගන්නවා. බලන්න මම දැන් මෙෂර්මන්ට් ලකුණු කරගන්න විදිහ. මේ පැත්තෙන් අඟල් භාගයක් ලකුණු කරගන්නවා. උඩින් අපි අඟලක් තමයි ලකුණු කරගත්තේ. මේ පැත්තෙනුත් අපි අඟල් භාගයක කොටසක් ලකුණු කරලා කපන්න ඕනි. මේ කොන්වලින් මං අඟල් කාලක් තමයි ඇතුළට ලකුණු කරන්නේ. දැන් ඔයාලා රැපින් ෂීට් එකෙන් කොළයක් අරගෙන මේ කොටුව ගානට කොටුවක් කපා ගන්න. දැන් ඔයාලා බබල් පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ මේ විදිහට ඩබල් ටේප් තැනින් තැන අලව ගන්න. ඉතින් ඔයාලා පෝස්ට් ඔෆිස් එකෙන් හරි කඩෙන් හරි මේ වගේ බබල් එන්වලොප් එකක් අරගෙන යවනවට වඩා ඔයාලම හදාගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් ලොකු ලාභයක් තියෙනවා මේකෙන්. සමහර වෙලාවට අපි යවන භාණ්ඩයට වඩා පැකින් වලට යන වියදම වැඩි. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වගේ එන්වලොප් එකක් හදාගන්න.